සුබ දවසක් ඔයාලට. ඔන්න අද විශේෂ වීඩියෝ එකක් අරගෙන ආව ඔයගොල්ලොන් හම්බ වෙන්න. ඉතින් මම ඊයේ කියපු විදිහටම අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ හරිම කැමැත්තෙන් අපේ කොණ්ඩෙට කරන රිලැක්සින්, ස්ට්‍රේට්නින් සහ රීබෝන්ඩින් කියන්නේ මොකක්ද? එතකොට ඒ තුනේ තියෙන වෙනස්කම් මොනවද? ඒ වගේ වෙනස්කමක් රසායනික ක්‍රියාවලියකට අපේ කොණ්ඩය භාජනය කරන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද? ඒ වගේ දෙයක් අපේ කොණ්ඩෙට කරාට පස්සේ අපි කොහොමද අපේ කොණ්ඩෙට කරන්න ඕනේ සත්කාර? ඒ වගේ විශේෂ දේවල් ටිකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු මොකද්ද මේ රිලැක්සින් කියලා කියන්නේ, මොකද්ද රීබෝන්ඩින් කියලා කියන්නේ, මොකද්ද ස්ට්‍රේට්නින් කියලා කියන්නේ කියලා. ඇත්තටම කියනවා නම් අපි හැමෝම පාවිච්චි කරන්නේ එක වචනයක් මේ වචන තුනටම. ඒ කියන්නේ ස්ට්‍රේට් කරනවා කියලා තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. නමුත් මේ තුනේ වෙනසක් තියෙනවා. ඇත්තටම කියනවා නම් ස්ට්‍රේට්නින් එකක් කියලා කියන්නේ අපේ කොණ්ඩය අපේ ගොඩාක් විශේෂයෙන්ම කියනවා නම් ආසියාතික රටවල් වල ජීවත් වෙන අය වශයෙන් අපි හැමෝටම මුරුම් වෙලා තියෙන්නේ ටිකක් කැරලි සහිත කොණ්ඩයක්. ඒ වගේම අපි ඉන්න අපේ අක්ෂාංශ දේශාංශත් එක්ක අපේ දේශයේ පිහිටලා තියෙන ප්‍රදේශත් එක්ක ලෝක ගෝලයේ අපේ රටවල් ටිකක් උෂ්ණාධික රටවල්. ඉතින් මේ දේවල් එක්ක අපිට උරුම වෙලා තියෙන උපදීම ටිකක් වියලි කෙස් කලමක්. ඒ වගේම තමයි ටිකක් කර්ල් කොණ්ඩයක්. ඉතින් අපි හැමෝම කැමති අපේ කොණ්ඩේ ස්ට්‍රේට් එකට තියාගන්න. මොකද අර කර්ල් කොණ්ඩේ අපිට හරි අමාරු මේන්ටේන් කරන්න. ඉතින් අපි හැමෝටම මේ කොණ්ඩේ කෙලින් කරගත්තොත් විශේෂ ලස්සන පෞරුෂත්වයකුත් අපි හැමෝටම ලැබෙනවා. ඉතින් මේ හේතුව නිසා ගොඩක් අය අද පෙළඹිලා තියෙනවා මේ ස්ට්‍රේට්නින්, එහෙම නැත්නම් රිලැක්සින් හෝ රීබෝන්ඩින් කරලා තමන්ගේ තියෙන උපදින් තියෙන කොණ්ඩේ වෙනස් කරගන්න. ඉතින් මේක කරන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද රීබෝන්ඩින් කියන්නේ, මොකද්ද ස්ට්‍රේට්නින් කියන්නේ, මොකද්ද රිලැක්සින් කියන්නේ කියලා. ඇත්තටම කියනවා නම් රිලැක්සින් කියලා කියන්නේ අපේ මේ තියෙන කර්ල් කොණ්ඩය 50%ක් 45ත් 50ත් වගේ ප්‍රමාණයක් අපි කොණ්ඩේ කෙලින් කරලා හදාගන්න එකට. ඊළඟට ස්ට්‍රේටින් කියලා කියන්නේ 80%ක් පමණ අපේ කර්ල් කොණ්ඩය අපි රසායනික විපර්යාසයකට භාජනය කරලා කොණ්ඩේ කෙලින් හදලා ගන්න එකට. ඒ වගේම තමයි රීබෝන්ඩින් එකක් කියලා කියන්නේ 90% 100% අතර, හරියටම කිව්වොත් 100%ක්ම අපේ කොණ්ඩේ කෙලින් කරන එක තමයි රීබෝන්ඩින් එකදී කරන්නේ අපේ කොණ්ඩෙට. ඉතින් මේ තුන ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේ හැම දෙයක්ම කරන්න කලින් අපි සැලකිලිමත් විය යුතු කාරණා තියෙනවා. අපි බලමු දැන් මොනවද අපි සැලකිලිමත් විය යුතු කාරණා කියලා. ඇත්තටම විශේෂයෙන්ම අපි අපේ කොණ්ඩය මේ වගේ රසායනික ක්‍රියාවලියකට භාජනය කරන්න කලින් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා අතරින් පළවෙනි විශේෂිතම දේ තමයි අපේ කොණ්ඩේ තියෙන නිරෝගීකම කොහොමද කියන එක. ඔයාලගේ කොණ්ඩේ නිතරම හැලෙනවා නම් ගැල, ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කොණ්ඩේ නිතරම වැටෙනවා නම්, ඒ වගේම ඔයගොල්ලෝගේ කොණ්ඩේ අග පුපුරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ මීට කලින් කල කරපු කෙනෙක් නම්, නැත්නම් මීට කලින් ස්ට්‍රේට් කරලා තියෙන කෙනෙක් නම්, මේක කරන්න කලින් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලගේ කොණ්ඩේ හොඳ නිරෝගී මට්ටමක තියෙන්න ඕනේ මේ රසායනික ක්‍රියාවලියට භාජනය කරන කලින්. මොකද අපි මේ ස්ට්‍රේට්නින් වලට පාවිච්චි කරන ලෝෂන් එක ටිකක් ස්ට්‍රොංග්, ඒ කියන්නේ ටිකක් කෙමිකල් වැඩි සංඝටක තමයි මේකේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි මේ තවත් රසායනික ක්‍රියාවලට භාවිත, ඒ කියන්නේ භාජනය කළොත් ඔයාලගේ මේ දුර්වල කොණ්ඩය තවත් ඕගොල්ලොන්ගේ කොණ්ඩේ හැලී යන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඩැමේජ් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කල එකක් වගේ කරලා තියෙනවා නම් අර කල එකේ තියෙන කෙමිකල් වලට විතරක් නෙවෙයි, මේ ස්ට්‍රේට්නින් ක්‍රීම් එකේ තියෙන කෙමිකල් වලට තවත් ඩැමේජ් වෙලා ඕගොල්ලොන්ට කොණ්ඩේ නැත්තටම නැති වෙලා යන්න පුළුවන් තත්ත්වෙකුත් උද්ගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලොන්ගේ හිස් කබලේ මොනහරි ආසාදනය, කියන්නේ ඉස්සොරි තියෙනවා නම්, මොනහරි තුවාල වගේ දේවල් තියෙනවා නම්, ඒ ගැන ඕගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ වගේ රසායනික ක්‍රියාවලියකට ඕගොල්ලොන්ගේ හිසකෙස් භාජනය කරන්න කලින්. ඊළඟ දේ තමයි ඕගොල්ලෝ ප්‍රෙග්නන්ට් කෙනෙක් නම්, ඒ කියන්නේ ඕගොල්ලෝ දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් නම්, ඔයාලා
කිසේත්ම මේ වගේ රසායනික ක්‍රියාවලියකට ඔයගොල්ලෝ කොණ්ඩේ භාජනය වෙන්න හරින්න එපා. මොකද මේක ඔයගොල්ලෝ කරලා තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඇති අපේ නහයටම අපිට දැනෙනවා ගොඩාක් මේක සැරයි. ඉතින් අපිට ඒක අපි දරුවෙක් ලැබෙන ඉන්න කෙනෙකුට නම් ඒක ගොඩාක් අපහසුතාවයක් වෙන්න පුළුවන් ඒ ඔයගොල්ලෝගේ කුසේ ඉන්න දරුවට පවා. ඉතින් ඔයගොල්ලන්ට මම විශේෂයෙන්ම කියන්න කැමති ඔයාලා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයගොල්ලෝ කිසිසේත්ම මේ වගේ දෙයක් ඔයගොල්ලන්ගේ දරුවෝ ලැබෙන තුරු කරන්න හිතන්නවත් එපයි කියලා. ඒ වගේම ඔයාලා මේක කරන්න කලින් ඔයගොල්ලෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තවත් කාරණයක් තමයි හොඳ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක් යටතේ තමයි මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරගන්න ඕනි. මොකද මේක කරනකොට සැලකිලිමත් වෙන්න ඕන ගොඩක් කාරණා තියෙනවා. රූපලාවන්‍ය ශිල්පියාගේ පැත්තින් විය යුතු ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ සැලොන් එකකට ගිහිල්ලා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා කිව්වම මේ රූපලාවන්‍ය ශිල්පියා ඔයාලගෙන් අහන්න ඕනේ මීට කලින් ඔයගොල්ලෝ මේ වගේ රසායනික ක්‍රියාවලට ඔයගොල්ලෝගේ කොණ්ඩේ භාජනය කරලා තියෙනවද? එහෙම කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මොනවා හරි ඇලර්ජි තියෙනවද? එහෙම කියලා ඒගොල්ලෝ ඔයගොල්ලන්ගෙන් අහලා විස්තර මුලින්ම දැනගන්න අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මොනවා හරි ඇලර්ජි තියෙනවද කියලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ පළවෙනි වතාවට නම් කරන්නේ ඇලර්ජි ටෙස්ට් එකක් මුලින්ම කරන්න ඕනේ. ඒ අපි පාවිච්චි කරන ලෝෂන් එකෙන් ටිකක් අරගෙන ඔයගොල්ලෝගේ කන්වල පෙත්ත පිටිපස කොටසේ හරි ඔයගොල්ලෝගේ මේ අතේ බාහුවේ යටි කොටසේ හරි ආලේප කරලා ඔයගොල්ලොන්ට පැය 24ක් වගේ කාලයක් තිබ්බට පස්සේ ඔයාලට මොන හරි ඇලර්ජි එකක් තියෙනවා නම් ඔයගොල්ලොන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලොන්ගේ කොණ්ඩේ ඝනකම මත තමයි ඔයගොල්ලෝ මේ ස්ට්‍රේට්නින් එකට හෝ රිලැක්සින් එකට හෝ රීබෝන්ඩින් එකට හෝ අවශ්‍ය නිෂ්පාදන තෝරාගත යුත්තේ. මේ හැමදේම වගකීම පැවරෙන්නේ රූපලාවන්‍ය ශිල්පියාට. ඉතින් ඔයගොල්ලොන්ගේ තියෙන තුනී කෙස් නම් එහෙමත් නැතිනම් හොඳ ඝනකම් කෙස් නම් ඒක විශේෂ කරලා විශේෂ කොට සලකා බලලා තමයි ඒ රූපලාවන්‍ය නිෂ්පාදන තෝර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ස්ට්‍රේට්නින් ක්‍රීම් එක තෝර ගන්න ඕනේ. ඒ වගේම ගොඩක් සැර ක්‍රීම් තියෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් බාල මේ ස්ට්‍රේට්නින් ලෝෂන් ගන්න පුළුවන්කම තියෙනවා. අපේ වෙළඳ පොලේ අද ගොඩක් රුපියල් 250 300 වගේ ඉඳලා තියෙනවා ස්ට්‍රේට්නින් ක්‍රීම්. ඉතින් ඕගොල්ලෝ බලන්න සැලොන් එකට ගියාම මේගොල්ලෝ මිල ගණන් කීයක් කියනවද? ඒ වගේම ඕගොල්ලෝ මොන ප්‍රොඩක්ට් එකද මේකට පාවිච්චි කරන්න කියන එකත් විශේෂයෙන්ම ඕගොල්ලෝ අහන්න අමතක කරන්න එපා. මේ මොකද ඕගොල්ලෝ මොනා හරි ටිකක් අඩු මුදලට තියෙන ටිකක් රසායනික ද්‍රව්‍ය වලින් වැඩිපුර තියෙන මොනහරි ස්ට්‍රේට්නින් ක්‍රීම් එකකින් ඔයගොල්ලෝගේ කොණ්ඩෙට මේ ට්‍රීට්මන්ට් එක එහෙම නැත්නම් මේ වෙනස්කම කරන්න ගියොත් ඔයාලට තවත් ඔයගොල්ලෝගේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න තමයි බලන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ ස්ට්‍රේට්නින් එක එහෙම නැත්නම් රිලැක්සින් එක කරන්න කලින් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ තෝරගන්න රූපලාවන්‍ය ශිල්පියා ගැන එහෙම නැත්නම් සැලොන් එක ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මම ඔයාලට ටිකක් කියලා දෙන්නම් මේ රිලැක්සින් එකක් කරනකොට කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි ස්ට්‍රේට්නින් ඒක් ලෝෂන් එක ඇප්ලයි කරනවා අපේ කොණ්ඩේ. ඊට පස්සේ මේක තියන්න ඕන කාලේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඕගොල්ලොන්ගේ කෙස් කලම මත. ඕගොල්ලන්ට හොඳ ඝනකම් ගොඩක් කැරලි සහිත කොණ්ඩයක් නම් තියෙන්නේ ඒක අපේ කොණ්ඩේ තියන්න ඕනි කාලේ වෙනස් වෙනවා. රීබෝන්ඩින් එකටත් ඒ වගේ ස්ට්‍රේට්නින් එකටත් ඒ වගේ. ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඔයගොල්ලෝ කරන්න යන රිලැක්සින් එකක් නම් ඒක විනාඩි 18ත් 20ත් 25ත් අතර කාලයක් තියන්න පුළුවන්. ගොඩක් ඝනකම් කොණ්ඩයක් ගොඩක් කැරලි සහිත කොණ්ඩයක් නම් තියෙන්නේ ටිකක් කාලේ වැඩි වෙනවා මේ රිලැක්ස් එක කරගන්න ඔයගොල්ලෝ තියන්න ඕනේ කාලය. එහෙමත් නැතිනම් සාමාන්‍ය කොණ්ඩයක් නම් තියෙන්නේ විනාඩි 15ක් 20ත් අතර කාලයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා රිලැක්සින් එකක් කරගන්න. ඊළඟට ස්ට්‍රේට්නින් එකක් නම් කරන්නේ ඒකත් විශේෂයෙන්ම අපි බලන්න ඕනේ ඔයගොල්ලෝගේ කොණ්ඩේ කැරලි ස්වභාවය සහ ඔයගොල්ලෝ මේ වර්ජින් ආයකටද කරන්න කියලා. ඒ කියන්නේ මීට කලින් ඔයගොල්ලෝ මේ රසායනික ක්‍රියාවකට ඔයගොල්ලෝ කොණ්ඩේ භාජනය කරලා නැත්නම් ඒකත් කාලේ වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ රූපලාවන්‍ය ශිල්පියා නිතරම බලන්න ඕනේ ඉලාස්ටිසිටි එක. මේ කොණ්ඩේ ඔයගොල්ලෝ ආලේප කරාට පස්සේ ඒක කාල මොකද ඒක එකිනෙකාගේ කොණ්ඩේ අණුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් අයට හොඳ ඝනකම් කොණ්ඩ තියෙනවා, ශක්තිමත් කොණ්ඩ තියෙනවා, ගොඩක් කැරලි සහිත ඒ කියන්නේ කර්ලි කොණ්ඩ තියෙනවා. ඒ අයට වෙනස් වෙනවා මේ ලෝෂන් එක අපේ හිසේ එහෙම නැත්නම් අපේ කෙස් මත තියන්න ඕනි කාලේ. ඉතින් ඒක රූපලාවන ශිල්පියා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. නිකන් හරි ගොඩක් වැඩිපුර කාලයක් තිබ්බොත් එහෙම
ඒකේ තියෙන මේ කිමිකල්ස් අපේ කොණ්ඩෙට අවශෝෂණය කරගෙන ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ යන සැලොන් එකේ කෙනා හොඳ පළපුරුදු කෙනෙක්ද හොඳට දැනුම තියෙන කෙනෙක්ද කියන එක ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම ඕගොල්ලෝ මේ ට්‍රීට්මන්ට් එක කරනකොට ඕගොල්ලෝ බලන්න මම කෙටින් කියන්නම් ස්ට්‍රේට්නින් එකක් කරනවා නම් අපි කොහොමත් ලෝෂන් එක දාලා වොෂ් කරලා ඉවර වෙලා අපිට අයින් කරන්න සිද්ධ වෙනවා රීබෝන්ඩින් එකකදී සහ ස්ට්‍රේට්නින් එකකදී රිලැක්සින් එකකදී අපි බලන්න ඕනේ කොණ්ඩේ වොෂ් කරලා ඒක කෙලින් වෙලා නම් අපේ කොණ්ඩේ සාමාන්‍ය විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කොහොමත් සෙක්ෂන් කරන්න ඕනේ මේ තුනේ මොන දේ කරත් කොණ්ඩේ වොෂ් කරලා ලෝෂන් එක දාලා ඊට පස්සේ මේ කරපු සෙක්ෂන් ඉතා කුඩා කොටස් වලට අරගෙන තමයි අපි අයන් කරන්න ඕනේ. අයන් එක 240කට 280කට ඒ වගේ ගානකට දාලා තමයි අපි කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එහෙම කරන කොණ්ඩයක් රීබෝන්ඩින් එකකදී නම් 7-8 පාරක්වත් එක සෙක්ෂන් එකක් අයන් කරන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ කරන්නේ ස්ට්‍රේට්නින් එකක් නම් ඕගොල්ලෝගේ කොණ්ඩේ 5-6 වතාවක්වත් एक सेक्शन एक आयन कराने सिद्ध वेनो ඉතින් මේක ඇත්තටම මුලින් කිව්වා වගේ එක එක්කිනාගේ කෙස් කලම අනුව ඒගොල්ලන්ගේ කොණ්ඩේ තියෙන ශක්තිමත්භාවය අනුව නිරෝගීකම අනුව කරන වාරේ පළවෙනි වරද නැත්නම් දෙවෙනි වරද තුන්වෙනි වරද අනුව කියන එක අනුව වෙනස් වෙන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි අපි මේ රිලැක්සින් එකක් ස්ට්‍රේට්නින් එකක් එහෙම නැත්නම් ප්‍රීබෝන්ඩින් එකක් කරනකොට සැලකිලිමත් විය යුතු කාරණා. ඉතින් ඊට පස්සේ අපි බලමු මොනවද මේ ස්ට්‍රේට්නින් එකක් නැත්නම් රිලැක්සින් එකක් එහෙමත් නැත්නම් රිබෝන්ඩින් එකක් කරාට පස්සේ අපි අපේ කොණ්ඩේ ගැන කොහොමද අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ ට්‍රීට්මන්ට් කියන එක අපි මේ ළඟට බලමු. මේ රසායනික ක්‍රියාවලියට ඔයගොල්ලෝගේ කොණ්ඩේ භාජනය කරාට පස්සේ ඔයගොල්ලන්ට දවස් 3ක් යනකම් ඔයගොල්ලෝගේ කොණ්ඩේ වොෂ් කරන්න බෑ. ඉතින් මේ දවස් 3 ගත වුණාට පස්සේ ඔයගොල්ලෝ මේ ස්ට්‍රේට්නින් එක එහෙම නැත්නම් රිබෝන්ඩින් එක කරගත්ත සැලොන් එකටම ගිහිල්ලා තමයි ඕගොල්ලොන්ට වොෂ් කරන්න වෙන්නේ. මොකද ඕගොල්ලොන්ගේ මේ රූපලාවන ශිල්පියා විසින් මේ දවස් 3කට පස්සේ ඕගොල්ලොන්ගේ කොණ්ඩේ මේ රිබොන් එකෙන් පස්සේ තත්ත්වය පරීක්ෂා කරලා බලනවා. ඉතින් එතනදී ඕගොල්ලොන්ට පුළුවන්කම තියෙනවා ඩීප් කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකක් ඕගොල්ලොන්ගේ කොණ්ඩේට කරගන්න දවස් 3කට පස්සේ අනිවාර්යයෙන්ම ඒක සිදු කරගත යුතුමයි. ඉතින් ඊට පස්සේ ඕගොල්ලොන්ට සති දෙකකට වරක්වත් මේ වගේ ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් එහෙමත් නැත්නම් ඩීප් කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකක් කරගන්නම සිද්ධ වෙනවා. මොකද දැන් අර අපිට කලින් තිබිච්ච අපේ ශක්තිමත් කොණ්ඩේ නෙවෙයි තියෙන්නේ, දැන් රසායනික ක්‍රියාවයකට භාජනය වෙච්ච කෙස් කලමක් තමයි අපිට තියෙන්නේ මේ වගේ දෙයක් කරාට පස්සේ. ඉතින් එතනින් පස්සේ අපිට සිද්ධ වෙනවා කලින් රැක බලාගත්තට වැඩිය අපේ කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙලා අපේ කොණ්ඩේ රැක බලා ගන්න. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් මොන හරි කරනවා නම් ඕගොල්ලෝ රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් මත ඕගොල්ලොන්ට එක කරන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලොන්ට කලයකක් කරන්න අවශ්‍ය නම් ඕගොල්ලෝ රීබෝන්ඩින් එකක් කරන්න කලින් කවදාකවත් කලයකක් කරන්න එපා. ඕගොල්ලෝ රීබෝන්ඩින් එකක් කරලා අඩුම තරමේ දවස් 28ක්වත් ගත වුණාට පස්සේ තමයි අවම වශයෙන් මාසයක්වත් ගත වුණාට පස්සේ තමයි ඕගොල්ලොන්ගේ කොණ්ඩේට කලයකක් කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ රීබෝන්ඩින් එකක් කරනකොටත් ඕගොල්ලොන්ගේ කොණ්ඩේට රසායනික ප්‍රතික්‍රියාවකට භාජන වෙනවා. ඒ ළඟට ඕගොල්ලෝ නැවත කලර් එකක් කරන්න ගියත් ලොකු රසායනික ප්‍රතික්‍රියාවකට ඔගලුන් කොණ්ඩේ භාජන වෙලා ගොඩක් ඔගලුන්ගේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කලයකක් කරන්න කලින් ඔගලු ස්ට්‍රේට්නින් එකක් කරන්න බලාපොරොත්තු නම් ඒක කරලා ඉන්න. ඊට පස්සේ තමයි ඔගලුන් කැමති නම් ඔගලුන්ට කලයකක් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දේ තමයි ඔගලු එකවරක් හෝ කරපු කෙනෙක් නම් මේ ස්ට්‍රේට්නින් එකක් හරි රීබෝන්ඩින් එකක් හරි ඔගලුන්ට නැවත කරගන්න අවශ්‍යයි නම් ඔගලුන්ට කරන්න පුළුවන් මාස 3කට එහෙම නැත්නම් 6කට වතාවක් තමයි. ඒක වෙනස් වෙන ඕගොල්ලොන්ගේ කොණ්ඩේ වැවෙන වේගය අනුව. සාමාන්‍ය පුද්ගලයෙකුගේ අඟ කාලක් වගේ ප්‍රමාණයක් තමයි මාසෙකට කොණ්ඩේ වර්ධනය වෙන්නේ. ඉතින් මේ වර්ධනයත් එක්ක ඕගොල්ලොන්ට පුළුවන්කම තියෙනවා ඕගොල්ලොන්ගේ වර්ධනය වෙච්ච කොටසට පමණක් මේ රීබෝන්ඩින් එක එහෙම නැත්නම් ඊළඟට ඕගොල්ලෝ කරන්න යන ස්ට්‍රේට්නින් එක කරගන්න. මොකද ඕගොල්ලෝ නිකන් හරි මුළු කොණ්ඩෙටම නැවත කරන්න ගියොත් එහම අර කලින් කරපු කොටසට නැවත කිමිකල් වැදිලා ඒ කොණ්ඩේ ඕවර් ප්‍රොසෙස් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක් ස්ට්‍රේට්නින් කරපු අය කියන ප්‍රශ්නයක් තමයි මගේ කොණ්ඩේ අග පැලිලා ඩැමේජ් වෙලා තියෙනවා. මේවා තමයි හේතු. මොකද නැවත ඒගොල්ලෝ කරනකොට ඒගොල්ලෝ මුළු කොණ්ඩෙටම මේ රසායනික ද්‍රව්‍ය ආලේප කරනවා. ඉතින් ඒකෙදි ලොකු ඩැමේජ් එකක් තමයි නැවත ඔයාලගේ කොණ්ඩෙට සිද්ධ වෙන්නේ.
ඉතින් තව මොනවද ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ මගෙන් අහුව ගොඩක් අය මේ ගැන කතා කරන්න කියලා. ඒ නිසා මම අද තීරණය කරේ මේ ගැන කතා කරන්න. ඉතින් ඒත් එක්කම ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන ඕගොල්ලන්ගේ ගෙදරදීම මේ ට්‍රීට්මන්ට් එක කරගන්න. ඕගොල්ලෝ කැමති නම් මුල් මාසයක් දෙකක්වත් අඩුම තරමේ ඕගොල්ලෝ මේ ට්‍රීට්මන්ට් එක සැලොන් එකකට ගිහිල්ලා සති දෙකකට වතාවක් කරගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඩීප් කන්ඩිෂනින් ක්‍රීම් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. එළියෙන් ඕගොල්ලන්ගේ අපේ වෙළඳ පොළෙන්. ඉතින් ඒ වගේ ක්‍රීම් එකක් කරගෙන ඕගොල්ලෝ නාලා ෂැම්පු කරලා ඕගොල්ලෝගේ කොණ්ඩෙට එක ආලේප කරලා උඩට කරලා මේ හරින් ක්ලිප් එකක් ගහලා ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා හොට් ටවල් එකක්, ඒ කියන්නේ අපේ තියෙන ටවල් එකක් හොඳට උණු වතුරට දාලා ඒක හොඳට මිරිකලා ඕගොල්ලෝගේ කොණ්ඩේ ඔතලා තියන්න විනාඩි 15ක් 20ක්. මේක ගොඩාක් නිවෙනකන් තියෙන්න එපා. ඕගොල්ලෝ චෙක් කරලා බලන්න විනාඩි 3-4ක් යනකොට ආපහු ඕගොල්ලන්ට සිද්ධ වෙන උණු වතුර පොංගවලා ආපහු මිරිකලා ඒක ඔගොල්ලෝ කොණ්ඩේ ඔතලා තියන්න. මේ ආකාරයටත් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ ට්‍රීට්මන්ට් එක ගෙදරදිම කරගන්න. මාස 3ක් 4කට පස්සෙවත් අඩුම තරමේ ඔයගොල්ලෝ කරන්න උත්සාහ කරන්න ඔයගොල්ලෝගේ නිවසේදී මේක. ඊළඟ දේ තමයි ඔයගොල්ලෝ ඔයල් වුණා ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ඒක රූපලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් මත කරන්න. ඒ වගේම මුහුදේ, ඒ වගේම ස්විමින් පූල් වල ඔයගොල්ලෝ නාන්න යනවා නම් මේ වගේ කොණ්ඩයක් හැදුවට පස්සේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මේ මුහුදු වතුරේ තියෙන ලවණ වගේ දේවල් එක්ක ඔයගොල්ලෝ මේ කරපු ස්ට්‍රේට් එක නැති වෙලා යන්න පුළුවන්කමත් තියෙනවා. ඉතින් ওই දේවල් තමයි මට මේ ස්ට්‍රේට්නින්, රිලැක්සින් සහ රීබෝන්ඩින් ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ට්‍රීට්මන්ට් මොන හරි ඔයිල් කරන්න කැමති නම් මම කලින් කියලා තියෙනවා අවකාඩෝ ඔයිල් කොහමද හදාගන්නේ කියලා. ඒකට විටමින් ඊ කැප්සියුල් දෙකක් තුනක් වගේ ඔයගොල්ලෝ ආලේප කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මුළු කොණ්ඩේම ආලේප කරලා තියලා නාන්න. ඉතින් මේකත් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඔයගොල්ලෝ කරලා තියෙනවා නම් මොන හරි රසායනික ක්‍රියාවක් ඔයගොල්ලන්ගේ කොණ්ඩේට ඔයගොල්ලන්ට මේ දේ කරලා ඔයගොල්ලන්ගේ කොණ්ඩේට හොඳ තෙල් සත්කාරයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉදිරි දවසකදී මම ඔයාලට කියලා දෙන්නම් අපේ කොණ්ඩේට හෙයා මාස්ක් ගොඩක් තියෙනවා. මේ වගේ ඩැමේජ් කොණ්ඩ තියෙනවා නම් ඩ්‍රයි කොණ්ඩ තියෙන අයට ගොඩක් හෙයා මාස්ක් වර්ග තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම ඉස්සරහ වීඩියෝ වලදී ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම හිතනවා මම මේ කියලා දුන්න දේවල් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඔයගොල්ලෝ bell icon එකක් click කරන්න, අලුත්ම video එනකොට ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ video එකට ඔයගොල්ලෝ කැමති වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් like කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් දිගටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටිනා විශේෂ video ඉස්සරහටත් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට නැවත හමු වෙනතුරු සුබම සුබ දවසක්.